Sarvajana Balai, Kolomba District Naik, Vyavasayaka, Varalath Ganakadhikari, Upali Jayasekara, Anka 8, Wedima Manapayin Parlimenthuwata. මම දන්නේ නැහැ මමත් හිටපු කුෂිකර මහත්වරයෙක් විදියට මේක අනුර කුමාර සහෝදරයා කියන්නේ සහෝදරයා අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියන්නේ දේශපාලන වේදිකාවේ ඉතින් මට පුදුමයි ඇයි මේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා මේ කතාව ජනාධිපතිවරයා විදියට ප්‍රකාශයක් කරන්නේ කැබිනට් මණ්ඩල තීන්දුව කැබිනට් මණ්ඩල තීන්දුව දැනුම් දීමේ නියෝජිතයා විදියට විජිත හේරත් මැතිතුමා ආයි මේක කරන්නේ නැත්තේ. ඔය දේශපාලන වේදිකාවේ කියන කාරණා පිළිබඳව අපිට දැන් සැකයක් තියෙනවා. ඒ සැකේ අපිට ඇති උනේ මොකද කොහමද? අනුර කුමාර සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා විදියට රාජ්‍ය සේවකයා වෙනුවෙන් පඩිය මාස 6කට වතාවක් ජීවන වියදමට සරලන විදිහට වැඩ කර වැඩි කරනවා කියලා කිව්ව අනුර කුමාර සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා විදියට ජනාධිපති වෙලා මාසයක් ඇතුළත විද්‍ය හේරත් කැබිනට් ටීම් දැනුම් දීමද කියනවා නෑ අපි එහෙම එහෙම දෙයක් යෝජනා කරෙත් නෑ එහෙම දෙයක් අපි කතා කරෙත් නෑ කියලා කියනවා ඒ නිසා වර්තමානයේ අනුර කුමාර ජනාධිපති සහෝදර ජනාධිපති වුණත් අපට සැකයක් තියෙනවා එතුමා දේශපාලන වේදිකාවේ දෙන පොරොන්දු පිළිබඳව මොකද එතුමා දේශපාලන වේදිකාවේ කතා කරන්නේ ලබන නොවැම්බර් මාසේ 14 වෙනිදා තියෙන පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරලා තමයි එතුමා දේශපාලන වේදිකාවේ කතා කරන්නේ හැබැයි අදේ තුමා මේ රටේ ජනාධිපති. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමා කියන දේවල් ටික ඔබතුමා ජනාධිපතිවරයා ඉදිරියට ගන්න තීන්දුව ටික දේශපාලන වේදිකාවට එහා ගිහිල්ලා කැබිනට් මණ්ඩල දැනුම් දීමේදී හෝ එහෙම නැත්නම් ආණ්ඩුවක් විදියට ප්‍රෙස් එකක් තියලා ඔබතුමාලා මේක කියනවා නම් හොඳයි. හැබැයි දැන් අනුර කුමාර සහෝදර ජනාධිපති සහෝදරයා කිව්ව මේ කාරණාව ගැන අපි කල්පනා කරොත් හිටපු කෘෂිකර මාත්‍යවරයෙක් විදියට මේ රටේ හාල් නිෂ්පාදනයේ අඩුණක් මේ රටේ දෙකෝටියක් ජනතාවට කන්න හාල් තියෙන්න ඕනකම තියෙනවා. එක්කෝ නිෂ්පාදනය කරන්න ඕනේ එහෙම නැත්නම් අඩුව අපට කොහෙන් හරි ගේන්න වෙනවා. මේක කවුරු ජනාධිපති වුණත් කවුරු මේ රටේ නායකයා වුණත් කවුරු මේ රට පාලනය කරත් දෙකෝටියක් ජනතාවට කන්න තියෙන බත අපි සපයන්න ඕනකම තියෙනවා. ඒ නිසා අනුර කුමාර ජනාධිපති සහෝදරයා මේක කියන්නේ මේ ගණන්මිනුම් බලලාද ලංකාවේ තියෙන නිෂ්පාදනය දැනට තියෙන ස්ටොක් එක මේ පිළිබඳ සලකලා බලලා නම් අපි එක පිළිගන්න. හැබැයි බැරි වෙලා හරි දේශපාලන වේදිකාවේ ජයග්‍රහණය වෙනුවෙන් කිව්ව කතාවක් නම් අනුර කුමාර සහෝදරට එදා ජනාධිපති වෙන්න කලින් පඩිය වැඩි කරනවායි කියලා අදාකුල ගත්තා වගේම සමහර වෙලාවට හාල් ටික අපි කැටයක් ගේන්නේ නැහැ කියලා වේදිකාවේ කිව්වට අවශ්‍ය නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණය පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය නැත්නම් අනුර කුමාර සහෝදර කොච්චර වේදිකාව කෑ ගැහුවත් රටේ ජනතාවට කන්න හාල් ටික එතුමට ගේන්න වෙයි. හැබැයි අපි කියන්නේ අපි ප්‍රාර්ථනා කරන්නේ මේ රට හාල් ගේන්න වෙයි කියලා. මොකද මේ රට හාල් ගේන්න වෙන හැම අවස්ථාවකම ගොවියා අධෛර්යමත් වුණා. ගොවියා ගොවිතැන අතහරින තත්ත්වයට සමහර යම් යම් තීන්දුව ගන්න ගත්තා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ හාල් ගේන්න සිද්ධ වෙයි කියලා. හැබැයි අපි ඉල්ලීමක් කරනවා අනුර කුමාර සහෝදරයාගෙන් අර වේදිකාවේ කියන දේවල් පිළිබඳව ඔබතුමාගේ ඉන්න උපදේශක මණ්ඩලයක් වෙන්න පුළුවන් කෘෂිකර්ම උපදේශක මණ්ඩලය වෙන්න පුළුවන් ආර්ථික උපදේශක මණ්ඩලය වෙන්න පුළුවන් මේ අයත් එක්ක ගණන් මිනුම් ඇතුව සාකච්ඡා කරලා මේවා කියනවා නම් හොඳයි. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා අපි දැක්ක පහුගිය දවස් ටිකේ හාල් වල පාලන මිල පිළිබඳ බොහෝ කතා බහ ආවා. අපි දැක්ක ප්‍රධාන හාල් මෝල් හිමියෝ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා තිබුණා. අපි විශ්වාස කරනවා ඒ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරපු විදිහටම ඒ ප්‍රධාන සහල් මෝල් හිමියෝ තමන්ගේ සහල් ටික ජනතාවට කන්න පුළුවන් මිලට එහෙම දරන්න පුළුවන් මිලට ඒ පාලන මිලට මේ හාල් ටික ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ගමම් අපි කියන්න ඕනේ පහුගිය ආණ්ඩු සියල්ලම මේ කියන ප්‍රධාන හාල් මෝල් හිමියෝ රැවට්ටුවා ඇන්දුවා. ඒ කාරණාවත් අපි කියන්න ඕනේ ගම තියෙනවා. අපි ඇත්ත එක තරහ නැහැ, අපි ඇත්ත එක අමනාප නැහැ. අපි ඉල්ලීමක් කරනවා එයාගෙන් මේ වෙලාවේ අනුර කුමාර සහෝදර ජනාධිපතිතුමාට කිව්ව පොරොන්දුව රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ පාලන මිලටම ලබා දෙන්න කියලා අපි එයාගෙන් ඉල්ලීමක් කරනවා.
ඉතාමත් පැහැදිලි මේක අපි අහන්න ඕනේ ප්‍රශ්නයක් සියලු දෙනා විශේෂයෙන්ම රජයේ සේවකයෝ ටික මොකද අපි දැක්කා ණය ගන්න නැහැ කියලා කිව්ව මේ ආණ්ඩුව විශාල මුදලක් ණය අරන් තියෙනවා ඒ කියන්නේ සල්ලි තියෙනවා දැන් අපි මේ ව්‍යාපෘතිය හැදුවේ අපි මේ පඩි වැඩි කිරීම ගැන සාකච්ඡා කරේ අපි මේ පඩි වීඩියෝලින් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේ නිකන් නෙමේ සල්ලි තියෙනවායි කියන සල්ලි තියෙනවායි කියන සල්ලි හොයාගෙන දෙන්න බලාගෙන තමයි මේ වැඩි කිරීම කරේ. ඉතින් මේකට හොඳ උදාහරණයක් අපි කියන්න ඕනකම තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ ගමන් මේක අලුත් ආණ්ඩුව. අනුර කුමාර මහත්තුමා ජනාධිපති වෙච්ච ගමන්ම ඒ වගේම අලුතෙන් කැබිනට් මණ්ඩලය පත් කරගත්ත ගමන්ම NPP එකේම යම් කණ්ඩායම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තුමාට ස්තුතිය පළ කරා එතුමා ජනාධිපතිවරයා විදියට මැතිවරණ සමයේදීවත් එතුමා පරදී කියලා හිතලවත් මේ රට අමාරුවේ දාන තීන්දුව తీරන අරගෙන නැහැ කියන සහතිකය දුන්නේ වෙන කවුරුත් නෙමෙයි NPP එකේ මට මතක විදිහට තරුණ නියෝජිතයාරේ කවුරු ඇවිල්ලා කිව්වා අපි ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපතිවරයාට මේ රට ගෙනියන්න බැරි වෙන්න හිර කරන ආකාරයේ තීන්දුව తీරන අරගෙන නැහැ කියන සහතිකය දුන්නේ එතුමලා ඒ සහතිකයට නම් අයිති මේ පඩි වැඩි කිරීමත් ඒ කියන්නේ මුදල් තිබුණා මුදල් තියෙනවා දෙන්න පුළුවන්කම තියෙනවා එහෙමනම් අනුර කුමාර සහෝදරයා දැන් ණයත් අරගෙන තියෙන නිසා අපි ආපු වැඩපිළිවෙල අනුව IMF එකේ වචනයක්වත් වෙනස් වෙලා නැහැ ටැක්ස් ටික වෙනස් වෙලා නැහැ මේ කිසිම දෙයක් වෙනස් වෙලා නැත්තම් එතුමලේ ක්‍රමයේ අනුවම ණයත් ගත්තනම් වැඩිම ප්‍රමාණයක් දැන් රාජ්‍ය සේවකයාට පඩි දෙන්න මුදල් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපිත් අහනවා පඩි දෙන්න මුදල් නැහැ කියලා කියනවනම් එදා අපි අමාරුවෙන් ආර්ථිකය ශක්තිමත් කළා රාජ්‍ය සේවකයාගේ ජීවන බලට උදව්වක් වෙන්න පඩිය වැඩි කරන්න වෙන් කරගත්ත මුදල් ටිකෙන් ඒගොල්ල මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙමද මුදල් වලින් මොනවද කරේ කියන එක අපි අහන්නත් කැමතියි